දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්තකර ටෙලිවිෂන් ටෙලිවකය බැන් අදලියන්නේ තුන්සියානු අට වැනි ටෙලිවැකිය. ඒයේ අප ලිව්වා. එන්ට යන අලුත් දේපල බද්ධ ගැනේද ඕු දේපල බදධ ගැන අපි පැහැදිලිව ලි්වා රංජිත් සයමල පිටියට අනුව ලොකු මිනිහගේ අරම් පොඩිවිිනිහට සහන දෙන සරදියල් පන්නේ දේපල බද්ධනේද. ඒවගේම අපයිඒ පෙන් වාදුන්නා මේ ඉන්නේ දාසේ වතාවක්ම අIMF අරිෂ්ටේ බීපු සූර පප්පලා උවේද පප්පලා සහ හොර පප්පලා සෙට්ට එකමයි කියලා හොන්දේ ඒ සෙට්ටකම තමයි මේ දැන් දා හත්වනි වතාවටත් රට . ොඩගන්නවා කියමින් හත් පොලේගා ගැමින් ඉන්න කියලා නේද මේක මේ යන්නේ කොහේද කියලා අහපුොහම මල්ලේ අIMFF අරිෂ්ටේ ජාතියේ උත්තර දෙන ආණ්ඩුවක් කියනක අප මීට පෙරත්කිව්වා දැන් ඊයේ දවස තුළ එබව යළිත් අහවරුවන හරිියපූරුවට හොඳේ ජීවත්තෙන්ට විදිහක් නැති රජයේ සේවකෙන් මහපාරට ආවා ලබන අයවැයින් රුපියල් විසිදාහක පඩි වැඩවීමක්කෝ දීමනාවක් කිල්ලමින්. අවුරුදු හත්ත අටකින් රජේ සේවක වැටු වැඩිවුණේ නෑ නමුත් ජීවන වියදම තියෙන්නේ නේද. මේ අරජනපතිගේ පුතාඇරපු රොකට්ටකටත් උඩින්. දැන් මේ ආණ්ඩුවම ඉන්න වෙමීට පෙර රුපියල් දෙදාස් පන්සියේ ආර්ථිකඥායේ ඉදිරිපත් කළ ආචාරය බන්දුලයන්. ඒය මාර ඉල්ලිමක් කලානේ නේද යාගේම වචනවලින් අන්ටකෝ. රජ්‍ය සේවකයන් රුපියල් විසිිදාාකින් වැටුක් වැඩි කරන්නට කියා. ඒ උත්කෝෂණ ව්‍යාපරය නිර්ත වෙන සියලූම පිද්ධතු කුගතුම්. ආන්දුවට පෙන්නල දෙන්නවඕන මේක ගවන්නේ කාගයනි පුද්ගලික දපලකින්නෙමේ එයට වැටුගවන්නේ මේ මහජනයගේ ආයකරට බද වඩි දැනට අයකරණකින් සියට හැත්ත දෙක් ගෙවන්නේ වැටුක් පහ විශලාම් වැටුක් කොල. තවත් විශ්දධකින් වැඩි කොළොත් මේ රටේ ඔබතුබන් ලගින් අයක කරන බද්ධ කිසියම් ප්‍රමාණයකින්. අලුත් බද්දක් පනවන්න වේ කියරතම මට තෙරෙන සමහර වෙලාවට උද්ගෝෂ්‍යැත් ීට වඩා. වෙනස් විදියකට තේරුණවාවනන්ඒ ඉලක්කන්ට එකක අපිට කිවෝත්. අපි ඉලක්කන්ට එක බලන්නවුන්. ඉලක්කන් නැතුව කතන්දර කියන්නට පුළුවන්. උද්ඝෝෂණය කරන රජයේ සේවකින්ගෙන් අහනවා! කොහොමද පඩි වැඩිකරන්නේ කියෙලා ඔහේලා කියන්නලු? අපි ඔහේලව දියවන්නාවට ඇරේ තුන්වේල නිකන් කණ්ඩයි. නේද කාර්පර්මිට් යායනවාහනනා අරගෙන දැසිදැස්සන් පිරිරගෙන නේද. ඔඕු! මෙවට උත්තරහොයන්ට තමයි ඔහලා වැරේ වැඩිකරන හැටී අපිනම් කියට ඕනේ යොහේල මක්කටේ මකෝ පොල්කඩන්ඩ ගස්නගින්ට ොහෙයවන්නන්නේ නේද. ආචාර්ය බන්දුලයන් අපෙන් එහෙම අහල කටගන්ට ලැබුණන මෙන්න බොලේ ජනපති කියනවා. රජේවකින්ගේ පඩි වැඩිකරන්නට තීරණය කලා කියලා රජේ සේවකින්ගේ පඩි වැඩි කරන්න ජනපති තීරණය කලාලු හරිද ඒවිත රක්න මේ පෞද්ගලිකාංශයගේ පඩිත් වැඩිකරන්ට කියලා ඉල්ලීමකුත් ජනාධිපති කරනවා කියලා නේද. තින් ආචාරේ බන්ඳුල කැවිනට් ඇමතිවරයක්නේ නේද කැබිනට් ඇමතිවරයෙක් ආර්ථකවිසේ සක්ඥීක්. ඒ සියල් අභිබවා ඔන්න පඩි වැඩි කරන හැටි දැං ජනපති රනිල්ගෙන් අහන්ට හොදේ ඕ රජේ සේවකින්ගේ ඒහම අහන්ට ඇන්ටේ පහරිද ඔු. යනපති රනිල්ගෙන් අහන්ට අර සෞතුවක් නෙ කළේ ම උදේ රජේ සේවකින්ගේ නැහුව, කොහොමද මේයන තත්තෙට අපි ඔහේලාට පරි වැඩිරලා දෙන්න කියලා මෙන්න බොලේ ඔයා නිකන් මගේ කනට ගැහවා වගේ ආ? මයි ජනපති පඩිවැඩිරන හැටි මම දනිමි කියලා බලන්නක රට හමුවේ මාව නිකක් නේද. බොක්ක හක්කට ඇලිලයන්න හක්ක බොක්කට ඇලිලයන්න බොක්ක කුජීත කලානනි කියලා නේද. ඔව ජනපති රනිල්ට කියියන්ට හම්බුුණ අමහොඳේ දැන් ඔබදන්නවාහ ඊඒ ටෙලිවැකයෙන් අප කිව්වේ ලෝකේ හැම රටකම ජනතාව යම්යම් බදු ගෙබන බව ඇත්ත කියලා. අපත් රජකාලේ ඉඳලා. බදු තිබ බවත් ඇත් හැබැයි බදු මුදලින් මොකද කරන්නේ කියනෙක තමයි ප්‍රශ්නේ බදු මුදල් එකතු කරලා මොකක්ද කරන්න කියෙනකයි ප්‍රශ්නේ හොඳේ මොකද අයෙම ෆැකේ ඉඳල ඔයාචාරය නන්ද ලාල් පවා නිතර නිතර කියන්නන්නේ මොකද මේ රට මෙතනට වැටුනේ දූෂණය වංචාව නිසා කියලාන්නේ නේද ඒකනේ අර අයම්ම ෆක දූෂණයේ නතර කරන අංක එක හැටියට නේද දූෂණ මර්ධන යෝජනාවක්ගේන්ට කියලා අපිට කියලා තියෙන්නේ දැන් මේරට දෂිතයි. එක අමුත්තු තර්කනෑ. ය වැය පවා හොඳදු විද්්‍යාවක් වෙලා තියෙන්නේ ඇත්තටම මේ ගහන බදුවලින් වැඩිහරයක් පිල්ලි ගහනවා. හරිද ඒ බව ඔප්පුවෙනවා දැංගෝය මේ ඒ ඒබ ඔප්පු කරන්ට පුළුවන් තව අපපුරු ශක්ෂයක් කලියටවා ඒ තමයි වෙරිටේ රිසර් චනාවතම පරේෂණය ය එළිදක්වුණා. අය වැෑය ඒක කියන්නේ විස්්සයි විසි දෙක විස්සයි විසතුන. හරද පොරොන්දු දුන්නන්නේ ඒ පොරොන්දුවල ප්‍රගතියවත් හෙළිකරගන්ට බැරි ප්‍රමාණය ගත්තහම විස්්සයි විසිදකින්න්දල විස්්සයි විසතුන. ඇවැයි දෙකක්නේ සයට හ ಿಸ್ಪಹ ದ ಹತ್ತෑವ දක්್ ೆಲಗ ಲತ ನ ಪರುಂದುವ ್ರತ ಂ බෑ. பொරොந்து கொයිவாගේது. மொොணவா වෙலாது. දැන් ඒවා ක්‍රියயாාත්මකது. හරද தேீர்ණ සිங்களின் கீனண ஐவே பொறந்தோலிින් සයට හත්த்தෑාවකම ප්‍රගතිය දන්නේ නෑ. කොවිද තියෙ කෙ දන්නේ නෑ.මොකද වෙண்ணෙ කෙළහිතා ගண்டபෑ. හරද ඇත්த்தමකි வත් மீட்ட පெற டெலிවැக்கෙනුත් අප පෙන්වාදුන් පරිදි ஐවැ යෝජனா අද හුදෙක්ම கைයිவாරු சாப்්ුවක්වෙතරாய் வெටே ரிசர்ச் பெண்වා දෙන පරිදිී ඔබට මතකද விසයි விසිතුනே ஐවැදි කිව්වා නව ஆர்த்திික කලාප වැඩ සටண ගැන නව ආර්ථික කලාප සංකල්පයක් ගැන මෙහ මේකක් ක්‍රියාත්වක කරනවා කියලා ඔහ ඒ වැඩසටහන ගැන ප්‍රගතිය බල්ලතියනවා ප්‍රගතිය හෙළි කරලා නෑ නව ආර්ථික කලාප ප්‍රගතිය හෙළි කරලා නෑ හරිද ඇස් වොහ කටවා වදී කියලවෙන්ට ඇති සමහරක්වෙෙලාවට නේද විස්සයි විසි හතර අයවෑ යෝජ නාවලටත් කරුණා කරලා මේන් මේ විනිවිධ භාවේ නැතුව ඉදිරියට යන්ට බෑ කියන එක තේරුම් ගන්න සමාරවිට සියට හැත්තාවකට විතර වෙච්චි දෙයක් දන්නේ නැති මෙව හදලා ඉවර ඇති කියල සමහරක් කෙලාහොට කියන්ට පුළුවන් ඇස් වහ වදීහි කියලාපි හංගල තිබ්බ කියලනේද. ඔය ඉතින් මේ අයවැය යෝජනාවල ප්‍රගතිය කියන්න නැතිව හංගලතියාගෙන ඉන්නේ ඇස් වහ කටවා වදී කෙලා හිතනවාවනක් එලාංගත විස්්යි විසි හතර අයවැෑ ඉදිරිපත් කරන කොට නේද පුහල් ගෙඩි හතරක් පහක් එල්ලලම ඔව් පහල් ගෙඩි හතරක් පහක් එල්ලලම ඒවඒ ප්‍රගතිය වහගන්ට කියලා ඔ අද ටෙලිවැැ කියිය යෝජනා කරනු හොන්දේ.